බණේ උගන්වන්නේ ජීවත් වෙනයි. බුදුහාමරගේ සූත්‍ර ආරම්භන මොනවද කියලා කියන්නේ? වැඩි හොට පිළිතුරු ආරම්භන වාදිකර මොනවද කියලා කියන්නේ? ඈ නිවන් දකින්න නැත්නම් විදර්ශනාව වඩන්න. මම බණ කියලා බණ ඇහුවොත් නිවන් දකින්නේ. වෙන ආත්මෙකින්ගේ රහත් වෙන කෙනෙක් බණ කියලා ඇහුවොත් නිවන් දකින්නේ නැහැ. ඈ නිවන් දකින්න හිත වඩන්න ඕන, පින් කරලා තියෙන්න ඕන. හිත දියුණු කරලා තියෙන්න ඕන. ඒම කෙනෙක් විතරයි ආත්ම මාසනාක බුදුහාමරගේ බණ අහලා එතනින් අවබෝධක ධර්ම අවබෝධ කරගන්න. ඒකාකල් හිතවලලා හිතපුරු කරලා නැති කෙනෙකුට පිට පුරලා නැති කෙනෙකුට එහෙනම් ඉතින් මේකට දේවදත්ත කරා. එහෙනම් මාසිනා සම්බුද්ධ කාලේ ඥාන කරා කියන කීකලක් ඥානයි. අල්ලුවැටි වයි බලන්න දැක්කද? තමන්ගේ මාසිනා නැහැ දෙපැත්තේ. අක්කා වැදපු කීකල් ඊළඟට අම්මගේ තාත්තගේ පැත්තේ දෙපැත්තේ මාසිනා. නේද? ඈ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අම්මගේ නංගී තාත්තගේ මාසිනා. නේද? සුපබුද්ධ මාගේ ඔය පුතාන් දෙන්නේ නැන්නේ තාත්තා දුව මනැඳුම් කළා කියලා නේද? වයි බලන්න එයා හිතුවා එයා බුදු මාත්‍රාවම ආර්යෝපවාදී කියලා. නිින්දාගලා බුදුහා. බුදුහාමරගේ මගේ හරස් කරන්නේ මේක. සුපබුද්ධ. ඈ බුදුහාමරු අනිවාර්ය මේ බැංකුව මෙතන ගියා යන්නේ නැද්ද? මගේ දුව මනැඳුම් කරපු කියා ආයෙ යන්නේ නැද්ද? මොකද උනේ? ඈ බුදුහාමරගේ මහා ආනන්දහා බුදුහාමරුනේ ආර්යෝපවාදී කරලා බුදුන්ගේ මග හරස් කරපු කෙනාට කර්මයක් දෙන්නේ. ඉතින් අනේ එදා විනාඩි සියලු දේවදයන්ට මට කතා කරන්න එපා. දින අත බයින්න. ඈ එදා මගුල් නැතුව ගිනියයි. පිච්චිණ ඇතා මුළු නුවරම ගිනි දෙනවා. ඈ ඇත් ගාල ගිනියයි. රජතුමාට අහන්නුණා මේ පොරොත්තු බෑන බෑන බෑන. ඈ මුළු රජවාල මුළුම වැඩ අවිච්චිණ. පොළොවට පය දෙනකොටම පොළොව බලාගෙන අවිච්චි. ඕකයි. වයින් කියන මහ පුදුමාකාර දෙයක් වයින් කියනවා. වයින් අපු ගස්කොලක් එක වතුරේ කොහෙදලා මේ ග්‍රාමයේ මාත්‍රේ මෙතන ඉන්න සමහර කිසි ෆෝන් කරනවා ග්‍රාම මාත්‍රේට කියනවා උඩහා ඉන්න වතුර පහළ ඉන්න වෙනවා. ඉතින් මේ නම් උඩහා ඉන්න පහළට යන උඩහාට යන ග්‍රාමයේ මාත්‍රේ කෝල් එක ගන්න කිව්වොත් උදා නැහැ. ඔය ඉන්න උඩහා ඉන්න පහළ වතුර යනවා කියලා. එහෙනම් අහකට අපි කියන්නේ වයින් එකයි මේකත් උඩනේ. උටි ගේනවා පුදානේ ආරේ මේනේ පින්වාදී පොළවට උරාගෙන යන ගහගෙන යන දවසක මුහු වෙනා යන ශරීර ඈ ඔයක දැකලා තියෙන සමහර මිනිස්සු කියන්නේ කුඩු වලට ගිහින් කියනවා මේ වැඩි ආරගෙන ඉන්නේ උඩා මුරට වතුර හරවලා පැස්සුවා කියලා පහළ මුර වැවුනේ නැහැ උඩා මුරට ගිහින් කියන මිනිස්සු කියනවා අර වතුර නැති මේ කවුද මාස උඩා මුරට ගිහින් ඈ දැන් මේ මම අවුරුදු 5 කට කලින් මම ওই පාදේ වර්ධේශනා වල ගියා ඔයත් දකින්නේ මාධ්‍ය වල මේ පාදෙණිය අක්කර පහකට පැපොල්ලව ගන්නවා මේ වයින් ගැන කියන්නේ තේරුමානි මාඳුරු කෙනෙක් 1500 ගණන් පොතක් රචනා කරා මේ ඔක්කොම තියෙන අපි ඉන්නේ 1500 තියෙන අපි පිටවත් මේ වයින් ආවා මිනිස්සු නොමිනිස්සු කුරුතුවක් වගේ මිනිස්සු ගඩ ගහන මිනිස්සු මේ වයින් ආවා තරදු රජාගේ තරද බලතර නිසා දීපර නිසා සහෝදරයෝ සහෝදරය අතර තමන්ගේ මිනිස්සු අතර අම්මා පුතා අතර තාත්තා දරුවෝ අතර සහෝදර කන්නේ කියන වයින් නිසා බලන්නේ මොකද මේ පැපොල් වගාවේ හරියට කඩවල ටිකක් අහනකොට කිව්වා මෙයා කිව්වා මේ පැපොල් වගාවේ මිනිස්සු දෙක දෙන්නේ එයා කොහෙද ඒ නිසා මේ වගාවේ තුර දෙන්න එපා මේක මේ සාස්ත්‍රීයත්වයේ නැති වෙන නිකන් මිනිස්සු ගියා වගා එහෙම යා කොහෙද අනුතර වගා ඒක විනය විරෝධී මේ වචනේ කිව්වයි කියලා අතර කරේ රෑ කැටි අරගෙන ආවිලා කණ්ඩායම අක්කර පහේම පැපොල් මල් ගැට ගැට කැටි ගැ එක ගහන්නේ ඕමලයි ඔය නැගලා තියෙන හරකේ කපුරවල තියෙන වයින් එක දැක්කේ කොහොමද හරක ගෙදර එනවා ලීලි බල්ලගේ කපුරවල තියෙන දැකදී ඈ බල්ල පුංචන තමන්ගේ තරහගාරයේ බල්ල නුවක් වගේ මිනිස්සු නටන නුවක් මිනිස්සුනේ පොතෙන්ද දැක් කරුණා කරලා ඌ ඕමනේ පිළවන්නේ බුදුහාම දේශනා කරලා මොකද වරහ කිව්වා කැලේ
ලැක්ක කොළොම් ගහක් මොකද ගහ කොළොම් ගහ හැමදාම කොළොම් ගහයක් ලගිනවා දවසක් එක පාර විශාල මුරකින් මෙහෙම පාරක් කරනවා දුවගෙන යනවා ඈත දුර ගිහලා පස්සේ දැක බලනකොට දැක කොළොම් ගහේ විශාල ගඟක් කඩාගෙන වැටෙනවා මලහම කදී හැමදාම මම ඔබේ ගහයට ලැක්කා ඈ එහෙම ලැබුණු මට ඔබ ගැහුවා නේද කියලා බලන්න බලන්න තරහ හිතන්න ඕන වෙනවා මේක නෑනේ වැරදි දෙයක් අමතුල නෑ පැහැදිලි කරන්න වෙලාවක් නෑ ඇත්ත යුක්තිය කියන්න වෙලාවක් තියෙනවා ඇත්ත යුක්තිය කියන්නේ නෝලා කියලා ඕතරක් එහෙම නෑ ජනේ ආත්මේ කියලා පහදන්න යනකොට එයා ඊට කලින් කියන ආරම්භය ඉතින් දැන් මොකද පහදන්න උසාවියේ කියලා නම් කියන්න පුළුවන් එහෙමයි නඩු කියලා තේරෙන්නේ බෑ අලු පැහැදිලි කරන්න මොකද එයා කියන්නේ කරා වයිලි බලන්න කොහොමද හිත එයා මේ ඉරක් ගන්න ගණන් වෙනකම ඉන්නේ එයාගේ ඔලොන් ගහ මට ගැහුවා ඈ හිතු මම ඔබේ පරිගත් කියලා පරිගත් බුදු කෙනෙක් බුදු වෙනකොට දුරුමායි වගේ දුරු විදිය දෙන්න ගල් වෙනකොට දුරුවද වයිලි අනේ තිරිසන් සත්තු මාතුක දිව්‍ය පුත්‍රයා රාජා දෙවගණ ඈ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපි ධර්මයන් දැක්කදල නිර්වාණය පතා ගන්න ඕනේ කියලා එයන්තු කරනකොට එක මිනිහෙක් ගලන් කරන් යනවා පෙරලා තමයි එක එක්කව තාත්ත මරන්න ඕනේ එක එක්කව නිවාදු මරන්න ඕනේ අපවත් කරලා බලන්න බුදු වෙන්න ඕනේ ඕපත් කරගන්න මේ එකම ලෝකෙ මේ තිරිසන් ගැන සතුන් බව හිතනකොට සසරෙන් මිදෙන්න ඕනේ කියලා ඈ මොනවාරි ටිකක් පූජා කරන්න ඕන දුර්ලභම මිනිස් ජීවිතේ ඈ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා නේ කියලා හිතනකොට කෙනෙක් කියේ මොකද්ද කෙනෙක් කිව්වා ඒ බුදුන් මරන්න ඕනේ ඕන බලන්න නිර්වාණයේ සරසාවක් නැතුව එයා මරන්න ඕනේ කියලා හිතුවා නේද ඒ කෙනෙක් නේ දෙවියන් ආදුරු 500ක් ගියා අඩක් පාසල කරාම දෙකට කඩා 500ක් අරගෙන ගියා මේක කතා ඕ දැන් මේ වල වල්නා කරා මට වාරයක් එනවා මම බලන්න මේ කොළොත් අහිමි දෙන්නේ දෙවියෝ බැලුවා මේක විශාල විනාශයක් දවසක් ගමේ වලු ටිකක් එනවා කරත් ආරගෙන ගිහිනවා මේ කරත් රෝ දාලා ලී කොටක් ගන්න වලහර මේක වලන් ගියා බලන්න කොහෙද ආයි කොහෙද මේ කියන ගාන සතු කතාවද ඔය දැන් ටික කතා කරනද ඈ සතු කතාවද ඔය මේක වැඩි දේවල් නේ මේ ඊයේ මේ රැකට ගහන කඩක් කරලා පස්සේ නේද ආයෙත් පහත් කරන් ඒ අය ගන්නවත් නැහැ මරු බව මරණය කියන කොතන සැකවිලා කියනවා දැන් පුරක් ගැන එක ගහන ඔරුව දාපු විතර ඔරුවට පොල් ගිය වෙන්න තමයි පස්සේ කියන්නේ එහෙම නැද්ද කියන්නේ ඈ ඒ නිසා මම කියන මරණය කියන එක මරුවගේ පොතේ වත්තට මරුවට බාර ඔතනද මාය කියන කරේ දැන් මේ වලාපලුන ගම මේක තමයි පරිගන්න තියෙන වෙලාව මොකද්ද අර මිනිස්සු මෙලි ඉඳලා ගාලි වඩ කොහෙද මෙයන්නේ අපි යන කරත්ත මොනවද මේ මොනවද මේ ඈ ඔය ඔය වටින වටින කැලේ තියෙන දී වර්ග ඕවා නෙමෙයි පුරාණයේ කියවනා කියනවා කොළොම් දීවලි පාකරෝ තමයි එහෙම හැදුවොත් තමයි ශක්තිමත් වෙන්නේ ඈ මේ මිනිස්සු මේක පිළිගන්න කැලේ ඉන්න සතන් කියන්නේ කොළොම් දාලකට ගිහිල්ලා කපන්න ඕන දෙයියෝ බැලුවා විමානේ නැහැ දෙයියෝ දෙවෙන්නේ නැහැ වලා ඈ දෙයියෝ මනුස්ස වෙසක් වාගේ නැහැ ඉතින් ආයෙ වන්න මොකද අපි මේ කරතරෝ දාලා කොළොම් දාලා ආයි කවුද කියන්නේ කියනවා පුරාණ කතාවක් කියනවා කියලා කරතරෝ දාලා කොළොම් ගස් කපනවා ඕක බුද්ධාන්තරයක් වැවුණා ඈ ඔය ඔය කියමු ඊට පස්සේ මේ දෙවියෝ කියනවා මනුස්සයා කියනවා අර කොළොම් ගස් වලින් අදල එකක් හොදයි එහෙම කිව්වනම් එහෙම හොදයි හැබැයි ඔහුගේ තව එකක් තියෙනවා තමයි අතීතේ ගැන මොකද වලහක් කරලා බෙල්ලේ ඉඳලා පට්ට ගාලා පටිය ගන්නවා නේද දෙයියෝ දෙයියෝ දෙන්නේ මොන බලන්න වයි නේ කවුරුයි වයි කියනවා නම් වයි නේ වයි කියනවා මොකද මිනිස්සු බර ගෑන වලට වස දාලා තියෙනවා ලින් වලට වස දාලා තියෙනවා වයි වස දාලා ඈ සමහර මිනිස්සු බලන්න දීතේක වයි යාවම නොදල්වන්න වහකවල දිනවා ඌටි දරුවෝ ගන්න බස් එකේ වහලා අම්මා එක්ක තරහවෙයි මොනා එක්ක තරහවිලා ළමයි ඌටි කන්න කියලා දෙනව වස දාලා කෑ ඌමද කොරක් කියනවා වයිලේ බලක්කො ඇස් අන්ධ වෙන්නේ නැහැ නේ පොඩි දරුවන්ට වස දෙනව කන්න කියලා ඔයාලගේ වලට මහකාර කරන අනක් ළමයි ඌටක් ගිහිල්ලා ඉහි කියන්න කියලා වයි නෝනාගේ කොණ්ඩ කබලා ඌටි දාලා ඉහි කියන්න කියලා වෙලින් මුච්චලා ඈ ඕන කරන්නේ මොකටද ඈ රෑට වයි කොහොමද කියන්නේ ළමයි මෙහෙම කියන්න අර පිටිපස්සේ රබල් ගහයට කුටිය ගන්න ඕන. ඒක එන්න දෙන්න. නෑ. වයි බලන්න. තමගේ දරුවෝ. නේ. දරුවෝ ලොකු නම් මහන්සි අපි කියනවා අපිට ළමයි හොයාගන්න.
ඉතින් ළමයි මේ පාරේ දරගෙන ඒක ලෝකයක් තාතර තාතර පුවා පාරේ කරා. ගාල අම්මගේ කොණ්ඩේ කැපුවා වතුරේ. ඌ ගෑව. ඌ දැන් දාලා ගිහින් මේ ඉම්පූර ගාලේ ගිහින් ඔල දැක්කව. ඔල කියනවා. ආන්දෝ මීයට අපි අරගෙන තාතර. අපි බොහෝ කියන්නේ නැහැ. හැම දෙයක්ම වරුසන්නේ දෙයක්. ඒ ඔයම මිනිස්සුන්ට අරුණ කාලේ කරපු දේ අපි මෙහිම සලකන හොඳ වැඩි ආපෝ. ඒක කියනවා. ඒ ඒ අනිත් කරුණ ළමයි හොඳයි කියලා හිතනවා සමහරවිට. සමහර තැන්වල බලනවා. මේක වයිබර. නේ? අම්මයි කොයි තාත්තයි කොයි. නේද? තමගේ සහෝදරයෝ දකින්නකොට පාරාදෝ. ඕම වයිබර්. අයියා. අක්කා දකින්නකොට පිටපස්ස ඔලේදි දැක්ක මල්ල ගත්ත අහුවෙන්න පාර. අක්කා දැක්කා. ඕම නෝ ලොක්කේ කියනවා අම්මයි. අම්මට කියනවා. ඈ? වදදාන්න. තමන් වදපු අම්මා. අම්මලගෙන් වැරදි කියන කෝසත් උනේ ළමයින්ට පොඩි වෙන කරගුවාමනේ නෑ තර ළමයින්ට ගම්මු මරපුවාමල තාත්තලේ ළුවගේ ළමයා මරපුවාමල තාත්තලේ ඔයගේ එක එක මිත්‍ර ප්‍රකාර ලැබුණා කියොත් ඉන්න නැත්තේ නෑ ඈ එහේ මේවට ඒක කරන්නත් ඕනේ කියලා හිතන එකද හැබැයි මේ වගේ ඒ නම් එහෙමත් නැතුව අනේ කෝසත් උන තියෙන අම්මා අම්මා ඉන්න ආරම්භයේ පොලේ බඩුටි ගාගෙන ආවේ ඉනිවිලි ඕ ආරෝකේ මේ ළුව කියන්නේ ඉනිවිලි ඕ කරුකිය දුබිනිගේ කවුද ලෝකේ බලයි ආයි ගන්න මේ තමන්ගේ අම්මා කිය බලයි ආදී වහේ ඥාන කිය ඉතින් කොහොමද මේ මාගේ අම්මනේ කියන්නේ තාත්තනේ කියනකොට ගෙදර ওই වයස්ක අම්මා තාත්තට වේදික මේ මාතක දීන වතුර එක ගේන්න යන විට තාත්තා ඒක විශ්ස ඈ වතුර එක බලන්න කෑමක බෙදලා විඥාන කියන මාතෝ කියලා බාන්න ගිහින් දැන් ටික රැක් වෙලා ඉන්නේ අදක වැඩිපුර මනිකව හාඳුනේ ඈ බාටික අතර දීලා වතුරක ගේන යනකොට ඉක්ක වැටුන ඩිංගට කොයක් වයස ළමනේ ඒ ඩිංගට බාටික ගන්න විශ්වාසයි බාටික ගන්න පුළුවන් කැට පුරුදු මේ වයින් මන බාටක පොළව ගන්නනේ ජීවිතේ කවදාද ඒක කරන්නේ මහා සාපයි බාටකිය පොළව ගන්න තවදාවත් කන්න ලැබෙන තවරේ ඉවරද ඈ බාටක ගෞරව කරන්න ඕන ඈ හාලට ඊයට උමුරට ගරු කරන්නේ එහෙම නේ එනිසා වෛරී බලන කල්පනා කරන්න මුතුමයි නේ දෙන්නුමද මේ වලහත් නැහැ වලහත් නැහැ දෙන්න වෛරී නිසා විනාශ වුණා මොන බල අවදානාවක අපේ බෝසත්යන් වහන්සේ කිව්වද ඒ ආත්මවල සිටුවරේ මේ සිටුමා උගේ රාජකාරියට යනකොට සිටුමා කියන්නේ නම මොකද කියන්නේ මිනිස්සේ දෙද්ද කරවගෙන බුදියන් ඉන්නව නේද අහුලේ මඩ දින උදේ පාන්දර සිතුතුමා බෝසත් සිතුවරේ අපේ ගුරුවරයා ඒ ආත්මවා සිතුතුමා ගියාගෙන අපු කිමදේ කකුලේ මඩ තියෙනවා මුදේ ගුඩියක් ඉන්නවා රැට ඇවිදිනේ ඒ කියන්නේ හොරෙක් කියන්නේ යාගෙන යන හොරා රැට මේ මයින් කරලා බැලු දෙකක් ඇවිදිනේ ඈ මෙයා පස්සේම ගියා කුඹුරට හතරක් ගියා කුඹුරට සිතුතුමා කතාව ඊට පස්සේ මොනවද කියවන්නේ නේද? එයාට තමයි සිවුරේ කුඩුන හරක් ඉස්සර දැනුම් කියයි කිව්වොත් ගව සම්පත තමයි. නත්තිකෝ සමිතක් ගන්න කිව්වොත් ගව සම්පත හා සමාන ධනයක් නැහැ. ඉතින් ගව සම්පත කොටන්නේ. ඉතින් දැන් අද කියනවා දාසන හරක්. නේ? ඉතින් මොකද උනේ? පිළවදී හරක් එක අපුල් ගැහුවා. ඇත්තලට ගිහිදුව අස්සලට ගිහිදුවා. හරක් එක මඩුවට ගිහිදුවා. ඉතින් ඉන්නවා මේ සතුමා කතාව. අන්තිමට මොකද කරේ? ලකට ගිහිල්ලා ළඟින් සේවකයෙක් අල්ලගෙන නැව මෙයා මොනවද වැටිේ කියලා. මම හැමදාම බුදුහාමුදුරු දකින්න යනවා. එයා තමයි සුගත කුටි හදලා තියෙන්නේ. ඈ බුදුහාමුදුරු තරම් වැටිේ දෙයක් ලෝකේ නැහැ යා. ඇත්ත. සුගත කුටි ඇහිඳි ලොකුවා. එදා සිතුම ආද්දක ළඟින් තියාගෙන කියන මොකද කියන්නේ? ඔව් සුගත කුටි බුදුරජාණන් වහන්සේට නැදීම කනගාටුවා. හැබැයි කවුරු නමුත් ඒ කළ දේ නිසා බුදුරජාණන් වහන්සේ සතුන් දරේ සත්මහායින් මන්ත්‍රාසාරයක් හදනවා. ඇදුව සත්මහා ප්‍රාසාරය. හර බුදු කරන දැසේ මනුෂ්‍යයෙක් එක පෙරවෙන පිළියක් කරා. දැන් සුගත් කුටි නේදෝ ඒ පරාදනේ. එයා ගන්න යනවා. මේ වයියක් ගන්න බලනවා. ඔයා පරාද ගන්න. අක්කෝච්චි මං අබිදි මං අදි මං ආදි. නැවි මේ මේ නේරාන්නේ. වයිය යන මොනතරම්? වයිය වයිය සංසිදේ. නේ? ඕක ගිහින් පිටට ගිහිල්ලා අපි දැන් නායකයෝ කියන නැයියේ දිනා. ඒ ඈ අපි නයිගේ කියනකොට රටේ කියන දේ නයිගේ නේද වයිනේයි හන්දේ නේද ඒවට දැනෙන්න තමයි අපිට ඈ එහෙම රටක අපි ඈ ඉතින් දැන් මොකද
වයි ඇවිල්ලානේ මගේ දේවල් ගත්ත මගේ දේවල් පැහැරගත්ත මගේ දැන නැති කරා මගේ තනතුර නැති කරා ඕක කියන්නේ වයි ඇවිල්ලා ලාභද ඈ හිතේ ඇවිල්ලා හිතේ මෙතන ඇවිල්ලා වයිනේ මේක දෙන්න එපා මෙතන හිතේ මෙතන ඇවිල්ලා අපත වෙන්නේ ඒවා වචන වලින් ක්‍රියාවෙන් වයි ආවම ඇස් මූණ විනාස වෙනවා නේද ධාර්මික ධාර මියා විනාස වෙලා යකා වෙලා කියන්නේ අනේ මරි හිත ටික විනාස වුණා කියලා ඒලාගේ නේද එහෙම කියනවා පාරම වයි බලන්න දැන් මොකද දෙද්දා පෙරවන්න පිළියක් කියන්නේ අනින්න මේ මිනිසයා පිළිය අරගෙන මෙහෙම අනින්න හදනකොටම අර සිදුවරයක් අද කියන්නේ මේ කුටිය සත්මා වාසාවේ බුදුන්ට පූජා වේවා මේ පින් මේ කුටියට නිදි වූ මිනිසයාට අත් වේවා අනේ පිළිය විතරයක් දාලා වැදවැටුණා මේ වගේ මිනිස්සේ මේ මරණ ආ කියන පින් දෙන නිදි කාට බලන්නයි සංසීතෝරනේ දැන් සිරුමත් කල්පනා කරගන්න එන ඈ මම මගේ සිරුමත් කරපු කියන්නේ මගේ ඕකේ පන්දරට කියනවා එවි කර මගේ කුරේ ඉන්නේ ඕකේ කුරේට කියනවා මගේ හරකට කරුකේ ඕකේ හරකේ කාරණා ඉවරයක් කියලා නෑනේ සසන්නත් යනවා කොහොම ඕගේ කවුරු කරනවා ඕගේ කවුරු කරනවා ඕගේ කවුරු කරනවා ඕරෝවා කවුරු කරනවා ඕකේ එහෙම වයි හැබැයි යාමර කිව්වේ මේ සුගත කුඩියේ කෙනියෝ මිනිස්සුන්ට මේ කින් දැරියෝ ඇයි කුඩිය කුච්ච වෙන පාපයක් ඒක යා කරා හැබැයි කුඩිය පිටුනා මම සත්මහලින් නැරුවා පාස ඒක බුදුත මේ පිටු ඔහුට ලැබෙන අනේ ඔබ වගේ සත්පුරුෂේ බුදුම ගති ගුණයක් හොරන්නේ බුදුම සත්පුරුෂ බව ආ බලන්න බිමයි පොද ගති ගුණ ඈ